ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනි ML යමුනා පත්මිනී මහත්මිය තල්පොත පිහිටි නිවසේදී පෙරේදා අලුයම 2:30ට පමණ තීවුණු ආයුධකින් පහර දී ඝාතනය කර තිබුණා. ඇය 42 වැනිදී දෙදරුමමක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පරිපාලන නිලධාරිනියගේ සැමියා අත්අඩංගුවට ගත්තා. ඝාතනය සිදු වූ දිනේ ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු කාමරයේ සිට දිව්‍යන ආකාරයේ දුටුවද අඳුර හේතුවෙන් ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ බවයි. 2:20 දර මම නිදිය ගත්තා. මට ඔක් ගාලා සද්දයක් ආවා. මට නිදිය ගත්ත හැටි මම නිින්ද ගියේ නැහැ. සද්ද එනකොටම S2 ගැරලා ඔහොම කරුවලෙන් බලනකොට කරුවල මේ ලයිට් එක ඕෆ් කළා. කළු මිනිහෙක් උස එක්කෙනෙක් එනවා මගේ ගාවට දොරේ. මං දොර කෙලින්ම ඇඳ තියෙන්නේ. නෝනාගේ බබාගේ දොරේ හැබැයි. මුගේ අතේ තිබ්බ ආයුධයක් හරි පොල්ලක් හරි මොකක් හරි මිටියක් හරි මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකෙන් මට කෙටුවේ. මට කොටනකොට නෝනා මේ පැත්තේ නිදිය හිටිය. නෝනාගේ තමයි වැදුනේ. නමුත් නෝනාගේ වැදුණු බව මම දන්නේ මූ පස්සෙන් මං පැන්නු. මගේ ගේ ඇතුලේ මට වඩා හොඳට දිවගෙන ගියා. එළ ලොකු දුව කෑගෙන අප්පච්චි කියන. ඒතකොට මං හිතේ තව කවුරු හරි ගේ ඇතුලේ ඇති කියලා මං ආපහු උඩට දිව. මූ ගැන මට ෆලෝ කරන්න ගලකින් හරි ගහගන්න විදියක්. 19:90 තමයි අරන් ගියේ. ඇඩ්මිට් කළාත් පෑයකට ඊට පස්සේ තමයි නැති වුනේ. ඝාතනයට යොදාගත් බවට සැක කරන පොරවද සුවගත් බව පොලිසිය පවසනවා. එම මරණය සම්බන්ධයෙන් සැක කටයුතු පුද්ගලික වශයෙන් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පුලස්සීපුර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත්තා. මෙම අත්අඩංගුවර ගැනීමෙන් පසුව අනාවරණය වුණා මෙම ස්වාමි පුරුෂයා තමයි ඇයව ඝාතනය කළා තියෙන්නේ කියලා. නිවසේ තිබූ පොරවකින් මෙම කාන්තාවට පහර දී ඝාතනය කර තිබෙන බව තමයි අනාවරණය වන්නේ. පහර දෙනු ලැබුවයි කියන පොරව නිවසට ආසල්වාසී නිවසක ඉඩමක තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණා. සැකරු පවසත් පහර දුන් පොරව එම ඉඩමට විසකිරු තිබූ බව ඔහුගේ ප්‍රකාශය අනුව පොරව සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කර තියෙනවා. අද දින මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවා. ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පුලස්සීපුර පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.